දකුණු අප්‍රිකා කණ්ඩායම පරාද කරලා ශ්‍රී ලංකා කණ්ඩායම ටෙස්ට් තරගාවලිය ජයග්‍රහණය කරන්න දෙකට බිඳුවක් විදිහට පළවෙනි තරගයේ වීරයා බවට කුසල් පෙරේරා පත්වෙද්දී දෙවෙනි තරගයේ වීරයා වෙන්නේ කුසල් මෙන්දිස් කුසල් තරගාවලියේ ඒ තරම් ලකුණු අතර හිටියේ නැහැ දකුණු අප්‍රිකාවේ තනතිලිවල මේ ටෙස්ට් තරගාවලියේ ලකුණු අතර ඉන්න ගොඩක් ප්‍රතිකරුවන්ට බැරි වුණා ඒක ශ්‍රී ලංකා ප්‍රතිකරුවන්ට විතරක් නෙමෙයි දකුණු අප්‍රිකා ක්‍රීඩකයන්ටත් ලකුණු ගන්න ලේසි වුණේ නැහැ කොමාර දෙවෙනි තරගයේ දෙවෙනි ඉනිමේ ලකුණු අතරට ආපු කුසල් තරගයේ අවසාන වෙනකම් කඩුලේ ඉඳලා ලකුණු 84ක් ගත්තේ තරගයේ වීරයා සම්මානයට අවශ්‍ය සුදුසුකම් සපුරන ගමන් තරගයේ අවසානයේ රසල් ආනල්ඩ් එක අදහස් දක්වපු කුසල් මෙන්දිස් කිව්වේ තරගාවලියේ මුල ඉඳන් ලකුණු අතරට එන්න උත්සාහ කළත් අසාර්ථක වුණා කියලා. ඇත්තටම ගොඩක් සතුටුයි මේ තරගයේ ලොකු දෙයක් කරන්න පුළුවන් වුණ එක ගැන. මට තරගාවලියේ ආරම්භයේ ඉඳන් කණ්ඩායමට ලොකු දෙයක් කරන්න බැරි වුණා. කුසල් අයියා විශ්ව ඔසඳා අයියලා හොඳට කළා. තරගාවලියේ පුරාම මටත් කණ්ඩායමට හොඳ දෙයක් කරන්න ඕන වෙලා තිබුණේ. ගොඩක් සතුටුයි අද ඉනිම ගැන. ආනල්ඩ් එක මේ විදිහට කතා කරපු කුසල් ත්‍යාග ප්‍රදාන උත්සවයේදී තරගයේ වීරයා සම්මානය අරගෙන කතා කළේ ලොකු හිතේ අමාරුවකින්. තමන්ගේ හැකියාව අඳුනගෙන තමන්ගේ පිටිපස්සෙන් හිටපු අයට ගොඩක් ස්තුති කරපු කුසල් පසුගිය කාලේ තමන්ට මඩ ගහපු අයට දැනෙන විදිහට කතා කළා. ඒ වෙලාවේ කුසල්ගේ භාෂා පරිවර්තකය විදිහට ආපු ශ්‍රී ලංකා කණ්ඩායමේ පන්දුවේ පුහුණුකරු රුමේෂ් රත්නායක පුදුමින් බලාගෙන ඉද්දී කුසල් කිව්වේ පසුගිය කාලේ තමන් එක්ක හිටියේ ක්‍රිකට් ගැන දන්න අය විතරයි කියලා. ක්‍රිකට් දන්න කට්ටිය විතරයි මට බැන්නේ නැත්තේ. ක්‍රිකට් දන්න කට්ටිය මාත් එක්ක හිටියා. මාධ්‍යවල සෝෂල් මීඩියාවල මොන දේවල් ගියත් ක්‍රිකට් දන්න කට්ටිය මාත් එක්ක හිටියා. ඒ අයට ගොඩක් ස්තුතියි. මේ විදිහට කුසල් තමන්ගේ හිතේ අමාරුව එතෙන්දී පිට කළත් රුමේෂ් රත්නායක ඉංග්‍රීසියට පරිවර්තනය කරේ කුසල් ස්තුති කළ අය ගැනත් 2018 වගේම 2019ත් හොඳට සෙල්ලම් කරන්න හිතාගෙන ඉන්නවා කියන එකත් විතරයි. ඇත්තටම කුසල්ට චෝදනා කරපු අයට කුසල් පිටින් උත්තර දුන්නා නම් ඇති කියලා අපි නම් හිතන්නේ. මොකද කුසල් වගේ අතිදක්ෂ ක්‍රීඩකයෙක් ක්‍රිකට් දන්නේ නැති අය කියන දේවල් ඔළුවට ගන්න ඕනෙත් නැහැ. ක්‍රිකට් නොදන්න අයට කටින් උත්තර දෙන්න යන්නත් ඕන නැහැ. ඒ ගැන ඔයාලට හිතෙන දේත් කමෙන්ට් කරන්න. මෙවැනි වීඩියෝ දිනපතා බලන්න අපත් සමග එකතු වෙන්න. ඔබ තවමත් අපේ channel එක subscribe කරලා නැත්නම් දැන්ම අපිව subscribe කරන්නත් ක්‍රිකට් වලට කැමති ඔබේ යහළුවෙකුට බලන්න මේ වීඩියෝ එක share කරන්නත් අමතක කරන්න එපා. ක්‍රිකට් පිටියේ නැවුම් දෙස් අපිරි තවත් අලුත් වීඩියෝකින් හමු වෙනතුරු ක්‍රිකට් ලංකාවෙතින් ඔයාට සුබ දවසක්.